එහෙම මේවා හිල් කරලා මෙතනින් මේකක් දාලා වැලි කොට්ට කිලෝ 12ක් ගෙල්ලලා තිබ්බා මාව. මේ වගේ තමයි චිත්‍රන් දින්න. ඉවරයි. සද්දේ කොහොමද කියනවනම් මම ලයිව් එකක් කියද්දි මම හයියෙන් සින්දුවක් දාගෙන තමයි යන්නේ. මුලින්ම කියන්නේ චිත්‍රයක් ඇඳලා ලැබුණ ගානට රුපියල් 500. ඔයාගේ බිස්නස් එක, ඔයාගේ YouTube channel එක ගොඩ දා ගන්න ඕනද? ඔයාගේම වෙබ්සයිට් එකක් හදා ගන්න ඕනද? නැත්තම් ප්‍රොමෝට් කර ගන්න ඕනද? ඕනම විදියක graphic designing, logo designing, video designing, intro, app reviews, අතුරු සේවා රැසක් ඉක්මනින් පහසුවෙන් මේ තමයි හරිම දැන. Safe triangle designing. පරක්කු වෙන්න එපා. අයිපුවන් සුබ දවසක් සුන්දර දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් කෙලො තමයි අපි ඔන්න අලුත් තවත් වැඩ කටයුත්තක් එක්ක ඔබ එකතු කරගන්න තමයි මේ සූදානම. කෙලො තමයි කියලා කිව්වම ගෑන් ළමයිට විතරක්ම නෙමෙයි මේක හැම කෙනාටම වගේම බලන්න වටින කියන වීඩියෝ එකක් අද දවසේදී අපි ඔබ වෙනුවෙන් ගෙනාවා. චිත්‍ර කලාවට ඔබේ තියෙන කැමැත්ත අල්ම කොහොමද? ඔබ කැමති නේද ඔබේ රූප තියෙන චිත්‍රයක් ඔබේ නිතර කාමරේ තියාගන්න නැත්නම් ඔබේ ආලින්දේ තියාගන්න නැත්නම් තව කෙනෙකුට ආදරෙන් gift එකක් දෙන්න අපි හරි කැමති. ඉතින් ඒ වගේ ආස කරන ආදරය කරන චිත්‍ර කලාව ගැන කතා බහ කරන සොඳුරු අත් දෙකක් තියෙන කෙනෙක් තමයි අද දවසේදී අපි කතා බහට එකතු කරගන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳෙන්න කියලා වටින කින දේවල් බොහොමයක් ගැන කියාගන්න ජීවිතේ විඳින්න අපිත් එක්ක රැඳෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහෙනම් මේ විදිහට කවුද චිත්‍ර අඳින්නේ කියලා බලන්නයි මේ සූදානම. දැක්කනේ මොනවද ඇය කරලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ඇගේ මේ ඇඟිලි 10 තුලින් ඇය කරන රටාවන් මැජික් කොයි තරම්ද කියන එක ගැන දැන් ඔයගලන්ට විශ්මය ජනකයි. ඒ නිසාම ඔයගොලු කැමැත්තෙන් ඉන්නවා මේක පිටිපස්ස තියෙන කතාබහ අහන්න. නැත්තම් කොහොමද ඇය මේ තරම් තැනකට එන්න ඇගේ ධීරිය ශක්තිය කොහොමද ගොඩනගා ගත්තේ කියලා අහන්න කැමති. ඒ නිසාම අපි කියන ඔබට එහෙනම් රැඳෙන්න කියලා. මේ විදිහට අද දවසේදී අපේ කතාබහට එකතු වෙන්නේ එරන්දති බණ්ඩාර. බොහොම ආදරෙන් ගෞරවෙන් පිළිගන්නවා. අයිබෝවා. අයිබෝවා. හරි නේ නම කිව්වා. හරි. හරි. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා. ජීවිතේ සතුටින් ගෙවනවා. සතුටින්. දැන් ජීවිතේ දුකක් යම් කිසි දෙයක පසුතැවිල්ලක් ආවොත් ඒක කොහොමද මග හැරව ගන්න ඔයා? චිත්‍රයක්ම තමයි දෙන්නේ. චිත්‍රයක්ම තමයි ඔබව විඳින්න පුරුදු කරලා තියෙන්නේ. නැත්තම් ඔබව කියවන්නේ ඔබේ ජීවිතේ මම හිතන්නේ බොහෝ වටින කියන දේවල් මැවුනේ ඔබේ අත් දෙකකින්. හරි නේද? හරි. එහෙනම් මේ කතා බහට මුල පුරන්න කලින් අපි අද කොහෙද ඉන්නේ කියලා ඔයාම කියන්න ඕනේ. අද ඉන්නේ හොමගම. සිත්තරීගේ අලුත් තැන. හරි. සිත්තරීගේ අලුත් තැන ඉඳලා තමයි මේ කතා බහ පටන් ගන්න සූදානම් වෙලා ඉන්නේ. මේ හෝමගම මම ඔයාලට කියන්නම් අපි කොහෙද තවත් ඉන්නේ කියලා වැඩි දුරත් විස්තර කතා කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. සිත්තරී. මම හිතන්නේ මේක ඔබම යොදාගත්ත නමක් නෙමෙයි ඔබට ආදරණීය ප්‍රේක්ෂකයන් නැත්නම් ඔබේ ආදරණීය පාරිභෝගිකයන් ඔබට දාපු නමක්. පාරිභෝගිකයන් කියන්නේ ඉස්සරම මම 2015 තමා FB එකට ඔය යනම් මම චිත්‍රය ඇඳලා දැම්මේ. ඉතින් ඒ චිත්‍ර ඇඳලා එතකොට විකුණන්නේ නැහැ මම. චිත්‍රවලට කැමති එක චරිතයක් හිටියා මේ භූමි කියලා. එයා හැමදාම සිත්තරි සිත්තරි කියලා තමයි ඕකද මොකකට හරි කමෙන්ට් කරන්නේ. ඉතින් ඕක හැමෝම කියන්න ගත්තා. ඊට පස්සේ 2016 අන්තිම ඉඳලා තමයි මම චිත්‍ර මිල කර මේ මිලට දෙන්න පටන් ගන්නෙ. එදා ඉඳලා මගේ
නේම් එක උනේ සිත්තරි සිත්තරි කියලා විතරයි. පස්සේ 2018 ඔක සිත්තරි ආර්ට්ස් වල ඔහොමම ඉස්සරහට ආවා. මොකද හිතන්නේ එහෙම දාපු නම අද ඔබ ලොකු නමක් බවට පත් වෙලා තියෙන හැම කෙනාගේ මතකෙ හිටින නමක් බවට පත් වෙලා තියෙන සිත්තරි. එහෙම දාපු නම ඔබට ශක්තියක් වුණා නේද? අනිවාර්යයෙන්ම. සිත්තරි ඔව් මේ මේක රෙජිස්ටර් කරපු ගමන්ම එයාට තමයි කිව්වේ මේ ආගේ නම මම රෙජිස්ටර් කළා වුණා කියලා. ඉතින් ඒ නම ඔන්න දැන් ඔබත් රෙජිස්ටර් කළා ඔබේ හදවතේ රෙජිස්ටර් කළා දිනා අපි ඔන්න තවදුරටත් ඒක තවදුරටත් ඔබ තුළ රෙජිස්ටර් කරන්න සූදානම් කියලා. සිත්තරිත් එක කතා කරනකොට මම කැමති ඒ නමින්ම කතා කරන්න. මොකද ඒක ඔබට ආවේනික නම ඒ නිසා ඉරන්දිත්ට වඩා මම හිතන්නේ මගේ මේ ෆෝන් එකේ මම සේව් කරන් ඉන්නේ සිත්තරි කියලා. ඉනිසම මං හිතන අපි හැම කෙනාගේම හිතේ තියෙන සිතරිත් එක කතා කරා. සිතරි කියනකො මේ පුංචි කාලේ කොහමද පාසල් කාලේ ගෙවෙන්නේ? පාසල් කාලෙත් මේ විදිහට මාර්ක්ස් වලට ගොඩක් කැමතිද ඔයා? ඔව් චිත්‍ර වලට නම් සෑහෙන ආසයි. අම්මා කියන්නේ මමට අවුරුදු මම ඉස්කෝලේ යන්න පටන් ගත්තමලු ඒගොල්ලෝ අලුතෙන් ගෙදරට තීන්ත ගෑවේ. ඒ තරම් හොඳයි. ඉතින් ඉස්කෝලේ හැම දෙයකටම හිටියා. ඉතින් ඔහොම තමයි. චිත්‍ර අඳින්න කැමති. චිත්‍ර අඳින්න කැමති. කියන සාමාන්‍ය ක්ලාස් එකෙත් සාමාන්‍යයෙන් දැන් 9 වසරේ ඉඳලා කවවැඩ මොනාරි ආනිරු මගෙන් තමයි අපේ ක්ලාස් එකේ තව ක්ලාසස් වල හිටියා. ඉතින් එහෙම හිටියා. දැන් ඔය චිත්‍රදල මේ පුංචි කාලේ ගුටි හිම කාලේ නේද ටීචර්ගේ? ඒ කියන්නේ දැන් අපිට තිබ්බන අනිත් ළමයි ගුටි කරනවා. මොකද මම අර ගාන්ට ගෙදර වැටි කරගෙන. අර දැන් අපිට තියෙනවානේ හිස් පීරියඩ් එකක් හම්බෙච්ච ගමන් කළු ලෑල්ලේ පුළුවන් තරමක් අපිට පුළුවන් විදියට අපි චෝක් කරගෙන ඇඳින කාලය. වාට තිබුණා නේද එහෙම කාලයක්? මුණ දැන් මේ කාලේ මතකද? මේ දවස්වල මම ළමයි ලංක සිටිය මඳින්න බුණා. මේ ගියේ ගමන් උදේට ඕක අඳිනවා. හැමදාම? නෑ ඉඳලා හිටලා. ඇයි ළමරු? අනේ මටත් අඳලා දෙන්නකෝ. යස් සමහර වෙලාවට ළමයින්ගේ දැ ටීචර් කියලා දෙන චිත්‍රේ මම ඊගොල්ලන්ගේ පොත්තේ අඳින අවස්ථාවක් තියෙනවා. කරන් ආවනේ තුරම්. එහෙම මතකයක් තියෙන දැන් මේ ඔය අතරේ අර ගුටි කන කතාව ගැන කියනකොට මේ ළමයිට පොඩි චිට්ටියවල්නේ අපි ලස්සන චිත්‍ර ඇඳලා යවනවා එක එක සත්තු ඇඳලා යවනවා ඒ වගේ දේවල් කරලා නැද්ද? චිත්‍රල චිත්‍ර නම් ඇඳලා නැහැ. පේපර්ස් වල නම් ඇඳලා තියෙනවා. පේපර්ස් වල කියන්නේ ඉංග්‍රීසි පේපරේ. ආ. ඒ කොයි වගේ වෙලාවටද? ඒ කියන්නේ විභාගෙට? විභාගේ කියන්නේ දැන් ඕ ලෙවල් ලෙවල් වලට කරේ නැහැ නේ? නෑ නෑ නෑ. අර වාර විභාගය ඉවර වෙලා ඔක්කොම ඉවර වෙලා. හා. ඉතින් කරන්න දෙයක්වත් නැහැ නේ. ඒ කියන්නේ කලින්ම ඉවර වෙනවා පේපර් එක. ආ පිච්චට දැස්සයි. සරස්සා කියලා උසබර මේ වගේ තමයි චිත්‍රන් දෙන්නේ ඉවරයි එහෙම සුන්දර අතීතයක් තියෙනවානේ පාසල යන කාලේ. දැන් මේ ওই ඩෙස් වල එහෙම අඳින චිත්‍ර ඩෙස් වලත් අර අපි ටිපෙක්ස් වලින් අඳින චිත්‍ර එහෙම ඔයත් ඇඳලා ඇති අනිවාර්යයෙන්ම. මම ටිපෙක්ස් වලට වැඩි ළමයිගේ අත් වල පොත් වල එහෙම තමයි. ඒගොල්ලන්ගේ ටීන් බුක් එහෙම ඔක්කොම උස්සගෙන එනවා. ඇඳලා දෙන්න ලස්සනට. එහෙම එන්නේ ඉතින්. ඔහොම තමයි ඉතින් පාසල් කාලේ ගැන කතා කරන්නේ. ඊට පස්සේ දැන් මේ ගෙදර ආවට පස්සේ දැන් අපි ටිකක් කතා කරන්න කලින් පොඩක් හිට මෙහෙට ඇවිදලා ගෙදර කටියත් එක්ක යාළු වෙලා හිමනි ඉතින් කතා බහවට එන්නේ. අම්මා කියපු දේ තමයි මම දැන් මේ මේ සිත්තරේ මේ තියෙන තන විතරක් නෙමෙයි විශේෂ තන විතරක් නෙමෙයි මම ගෙදර ඇතුළටත් ගියා. ගිහලා බැලුවා. ඇගේ කාමරේ හරිම ලස්සනයි. හරිම අපූර්ව චිත්‍රවලින් වර්ණවත් වෙලා තියෙනවා ලස්සන කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගෙදර ආලින්දේ ගත්තත් හැම තැනම වගේ චිත්‍ර. අම්මා කියනවා මේ බොහොම අමාරුවෙන් අනේ මේ ටික පරිස්සම් කරන් ඉන්නේ කියලා. ඒ කියන්නේ හැම බිත්තියකම වගේ අඳින්න කැමැත්තක් තියෙනවා. ඇත්තද කතාව? ඔක මේ පටන් ගත්තේ කොරන්ටයින් එකේ කරායි තිය දවසට ඕඩර්ස් එන්නේ නැහැ මුල්ම කාලේ මිනිස්සු බයයි නිටි මුල්ම කාලේ අපේ මිනිස්සු හරි බයයි දැන් බය නැතුණාට මේ එතකොට දැන් කරාට වැඩගුණනේ ඒ දවසල එළිය ඇඳිරි නීතියන එළියට යන්නේ නැහැ දැන් ඇඳිරි නීතිය එක සාමාන්‍ය දෙයක් බවට පත්ලානේ මේ ඉතින් ඒ දාපු මුල්ම දවසට අපි ගේට් එකේ එළියට යන්නේ නැහැ ඉතින් කරාට දෙයක් නැති ගමන තමයි ඔය ටික කරේ අසේ මේ අම්ම කිව්ව මේ ප්‍රධාන අර හිස්සලා තිබුණේ
ඒක හරි ඉතුරු කරන්න කියලා. ඒ ටිකවත් ඉතුරු කරලා ඔන්න බේරගෙන දින ඒවා ටිකත් අපි පෙන්නන්නම්. ඒ වගේම මේ තියෙන්නේ සිතරීගේ අපූර්ව වූ චිත්‍ර රටාවන් මම ඇහුවා මේ සාමාන්‍ය ආර්ට් වලට අමතරව ගෙවලුත් මේ වගේ පේන්ට් කරනවද කියලා. ලංගපාතනන් ගෙවල් එහෙම පේන්ට් කරලා දීලා දින අවස්ථාවලු තියෙනවලු. හරිනේ. ඔව්. මගේ ගෙදර අලුතින් හදනවා. බයිදෙවිල කරලා දෙන්න. අපි ආ. අඳින්න අනිවාර්යයෙන්ම එක හදන්න අඳින්න බලාගෙන ඉන්න. සිතරී කොහොමද මේ ජීවිතේ කියන්නේ කවුද ගෙදර ඉන්නේ? ගෙදර ඉන්නේ අම්මයි මායි ආච්චි. ආච්චි. කොහොමද මේ කාන්තා පාර්ශ්වම තුනක් ඉන්නේ ගෙදර? කොහොම සද්දේ? සද්දේ. සද්දේ කොහොමද කියනවනම් මම ලයිව් එකක් කියද්දි මම හයියෙන් සින්දුවක් දාගෙන තමයි යන්නේ. ඒක නිතරම ලයිව් යනවද? රැට එහෙම රැට දවල්ට ඉඳලා හිටලා හොඳ ආට් එකක් වගේ සෙට් වුණාම ලයිව් යනවා. හා. එතකොට අර ගෙදර කාවේ කොහොමද කියනවනම් අයියම සින්දුවක් දාගෙන තමයි යන්නේ. එච්චරම හොඳ දැන් දැනුත් එහෙම තමයි රෙකෝඩින් පටන් ගන්න කලින් අම්මේ කියලා පොඩ සද්දේ අඩු කරලා තමයි මෙතන කතා බහ කරන්නේ. ඉතින් මේ වගේ සුන්දර තැනකින් කතා බහ කරනකොට සිතරී ජීවිතයේ සුන්දර නෑනේ දාපු ගමන් මග. ඔබ මේ Facebook එකේ ඔබේ දාලා තියෙන විශේෂ කාරණාවක්. ඒ තමයි මාව ප්‍රතික්ෂේප වීම තමයි මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම ශක්තිය කියලා. ටිකක් දැන් අපි ගොඩක් දේවල් කතා කරන නිසා මට හිතුණා ටිකක් ඔයාව සීරියස් කරන්න ඕනි කියලා. ප්‍රතික්ෂේප වීම පුංචි කාලේ ඉඳලම තිබුණා. ඒ කියන්නේ තාත්තගේ පවුලේ අය කෙනුයි. ඒක පොඩි කාලේ ඉඳලම තියෙන දෙයක්. ඊට පස්සේ ප්‍රතික්ෂේප වෙනවා ඉස්කෝලේදී. ඒ සමහර තැන්වලදී මගද මගේ ලොකු ආබාධයක් තිබුණා කොඳු වැටපේලි. ඉතින් ඒකත් එක්ක මම දැන් මෙහෙම කැලින් හිටියන මම ඉස්සරහට ඇදයි. ඔගොල්ලෝ දැක්කලා ඇති අර කොඳු වැටපේලි ඇදලා ගෑනු ළමයි අර කුදුයි කියන්නේ අන්න ඒ විදිහට හිටියටි. එතකොට මට මහලුකු යාළුවෝ පිළිසල් ළමයි උනා කැමති නෑනේ එහෙම කෙනෙක් ආශ්‍රය කරන්න. දැන් වර්තමානයේක සාමාන්‍ය ඉස්සර එහෙම නැහැ. මට කියන්නේ ඔයා කියන්නේ දැන් ලෙඩක් කියන දේ මිනිසුන්ට සාමාන්‍යකරණය වෙලා නැද්ද? ඒ කියන්නේ ඒක විශේෂ වෙලා ආශ්‍රය කරන්න උනේ යාළුවා ප්‍රතික්ෂේප වෙන්න තරම් ඒක හේතුවක්ද? ඒක සමහර තැන්වලදී මම ඉඳලා තියෙනවා. මොකද බස් එකේදී ක්ලාසස් වලදී ඒක මම විඳලා තියෙනවා. ඊට මගේ පොඩි කාලේ ඉඳලා යාළුවා 8 දෙනෙක් ඉන්න ඒ කට්ටිය අද වෙනතුරු වෙනුත් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය හැර සමහර තැන්වල ප්‍රතික්ෂේප වීම් වුණා. ඉතින් ඒක ඒවත් එක්ක එක්ක ආවා ඉතින්. දැන් ඉතින් ඉස්සර යාළුවෙක් කියන ලැජ්ජ වෙච්ච කට්ටිය දැන් මම දන්නේ නැහැ මම යාළුවෙක්ද කියලා. ඒගොල්ලෝ කියනවා මම එයාගේ යාළුවෙක් කියලා. දැන් පුංචි කාලේ ඉඳන් ඒ තිබුණ යම්කිසි විදිහකට රෝගී තත්ත්වය කොහොමද ඒ කියන්නේ ඔබේ ජීවිතයේ මානසික මට්ටම වර්ධනය කරගන්න. මොකද බොහෝ දෙනෙක් අපි කියනවනේ කෙල්ල තමයි අපේ YouTube නාලිකාව බලන්නේ අපි වගේම අපේ ජීවිත හදාගන්න කැමති කට්ටිය. ඒ අයටත් හිතනවා ඇති මං ආසයි ඉරන්දිති වගේ වෙන්න නැත්තම් සිතරී වගේ වෙන්න. එහෙනම් ඔබේ ජීවිතයේ අතුලාන්තයේ මේ කතාබහ ඒගොල්ලන්ට අපි කොහොමද ගෙනියන්නේ? කොහොමද වාට ඒක කායිකව තිබ්බ ගැටලුවක් මානසික ගැටලුවක් නොවී ඒක ශක්තියක් කරගත්තේ? මගේ මේක දැම් මගේ මේ ඔපරේෂන් එක කරන්නේ මම 8 වසරේදී. එතකොට මම කොළඹ මහ ඉස්පිරිතාලේට ඇතුළත් වෙනවා. 8 කියන්නේ 8 වසරේ අන්තිම ඒ කියන්නේ නොවැම්බර් වගේ. ඔක්තෝබර් මම හොස්පිටල් එකට ඇඩ්මිට් වෙනවා. ඊට පස්සේ මගේ දිග කොණ්ඩයත් තිබුණ එක කපනවා. සම්පූර්ණ තට්ටේ ගන්නවා. තට්ටේ ගාලා එතකොට මම මේ ඒ වැඩ කරනකොට මම චිත්‍ර අඳිනවා. ඩොක්ටර්ස්ලා තරන් යනවා. ඊට පස්සේ අපේ අම්මා ෆ්‍රේම් කරලා චිත්‍ර හයක් ඉදර ගෙනල් මුළු වෝඩ් එකෙම තැලෙව්වා. එල්ලුවා. ඊටාගේ චිත්‍ර. ඔව්. මර කාව දැය හැඳේ බලන් ඉන්න එක්කනාව බලන්නේ නේ කවුරු හරි ඉන්නවනේ එයත් මගේ චිත්‍රයක් අරගෙන යනවා. ඉතින් එහෙම තිබුණා. ඊට පස්සේ මගේ කොණ්ඩේ ඔක්කොම තට්ටේ ගියාවා. ඊට පස්සේ දැන් මේ මාක්ස් එහෙම පේන්න තියෙනවා මෙන්න මේ දෙපැත්තේ. ඒ මගේ කොන්ද සෑහෙන්න ඇදයි. ඒ කියන්නේ දැන් ඉස්සරම අපේ අම්මටත් ඇදීම මිටි. එතකොට මගේ කොන්ද ඇදෙන්න කියලා තමයි මෙහෙම මේවා හිල් කරලා මෙතනින් මේකක් දාලා වැලි කොට්ට කිලෝ 12ක් කල්ලලා තිබ්බා මාව මාස ගාන. මේ කතා කරන්නේ අවුරුදු 13 කතාවක්. අවුරුදු 13යි. ඊට පස්සේ ඒක මේව නින්දයක් නැහැ. නින්ද යන වෙලාව පාන්දර 5ත් විතර ඇති. ඒ වෙලාවට එළ කූද්දන වොෂ් කරන්න ඕන කියලා. ඉතින් සෑහෙන දුකක් ඉඳ එතන නම්. ඊට පස්සේ ඒකේ ෆස්ට් ඔපරේෂන් එක කරනවා මේ සයිඩ් එකෙන්. මේ ඒකත් අමුවෙම ආපහු එල්ලනවා වැඩි කොට. ඒ කියන්නේ අද ඔපරේෂන් එක කරා නම් පහවදා ආය ඒ ටික ආය එල්ලනවා. කොහොම වේදනාවක්ද?
ඉතින් ඒකත් මෙයා කරගෙන හිටියා මාස 5ක් හොස්පිටල් හිටියා මම ඇවිද්දෙම නැහැ ඇවිදින්න බෑ මේ ගමරේ අප්‍රේල් තමයි ගෙදර එන්නේ ඒ නැගිට ඒ ඇඳෙන් බහිනකොට මං අම්මට ඩියුස ගිහිල්ලා අම්මට ඩියුසයි වෙනස දැන් ඇගේ ජීවිතේ අයෝ ඔබට තේරෙනවානේ මේ වගේ තැනකට එන්නේ බොහොම කටුක අත්දැකීම් අමිහිරි අත්දැකීම් විඳින්න හැබැයි ඇය ඇගේ ජීවිතේ හැම දෙයක්ම ශක්තියක් කරගත්තා ඒ කාලේදී ලස්සන සිතුවිලි හිතට එන්නේ නැති නේද ඒ කාලේදී තිබ්බද අනාගත බලාපොරොත්තුවක් මම කවදර දවසක මෙතනට යනවා එහිම අපේ ෆියුචර් ප්ලෑන් එකක් තිබ්බනේ අපේ ඒ කියන්නේ මෙහෙමයි දැන් මගේ ඔපරේෂන් එකත් එක්ක මම අදටත් ප්ලේට් දෙකයි එන 18කුත් එක්ක ඉන්නේ කොඳු වැට ෆේරි ඉතින් ඔය වැඩේ ඕකත් එක්ක මට මිනිස්සු අතර තෙරපිලා බස් වල යන්න බෑ බර වැඩක් කරන්න බෑ ඕනරෙඩි හිටගෙන ඉන්න බෑ ඕනරෙඩි ඉඳගෙන ඉන්න බෑ ඔය ප්‍රශ්නත් එක්ක මම ඉන්නේ ඉතින් එදා ඊට පස්සේ මට හිතුන දම අතර මම වෙන ජොබ් කරන්නත් කැමති වුනේ නැහැ මොකද ඔය ප්‍රශ්න තියෙනවා නේද ඇති ගෙදරින් කැමති වුනේ ගෙදරින් නම් ජොබ් එකකට යමු නේද බෑ එහෙම කිව්වා ඇසෙ මම සද්ද නැතුව හිටියේ ඉතින් මට වුණා මට ඒක මගේ විදිහට කොයි අපි ඉදිටන්නකෝ අපි වෙන දැනකට ගියොත් මගේ පහසුව නෙවෙයිනේ මිනිස්සු සලසන්නේ ඒක ඒගොල්ලන් පඩියක් දෙනවනේ මම මේ විදිහට ඉන්න ඕනේ ඒ කියන්නේ මුල් කාලේදී යම් කිසි විදිහකට විශේෂ සැලකිල්ලක් දැක්කත් පසු කාලීනව මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවනේ ඒක සාමාන්‍යයි අනික අනුකම්පාවක් දරාගෙන මොකටද අපි මොකටද එතන වැඩ කරන්න කියලා හිතාගෙන හිටිය පොඩි පොඩි පන්තිට කතාන්දර දීපුණා නෑ ඉන්නේ ඔහම ඉන්නකට මේ කොහමම චිත්‍ර නැන්න දැම්මනේ අනේ අපේ අම්මා මොකුත් කිව්වේ නෑ අපේ ආච්චි තමයි ජොබ් කතාන්දරේ කිව්වොත් අපේ අම්මා සද්දයක් නෑ මේ මං ඒ ඉතින් ඒත් එක්ක ඔහම ඉන්නකට දැන් අපේ මාමලා දිහාට ඉස්සර අපිට ඉරියව ලොකුවට මොකුත් නැහැ මේ ඉතේ චූඩියර එල් ජී ටීවී එකක් තිබුණේ අපේ ලොකු මාමලා දිහා තිබුණා හොඳ ටීවී එකක් එද එකම අපේ මාම අනිත් මාම ගෙනව ලොකු තාවීට තැඩිය හොඳ ටීවී එකක් මට ඉස්සර මං හරි ආස ෆිල්ම් බලන්න ඉතින් එකත් එක්ක මං අම්මට කිව්වා අපිත් එකක් ගේමුද ඔයා ජොබ් එකක් කරන කාලෙක ගේන මගේ කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා මට ජොබ් එකක් නැහැ කල්පනා කරා ඔයිට කලින් මගෙන් චිත්‍රයක් මම චිත්‍ර අඳිනවා දැක්කලා එක අයියා කවිඳු අයියා කියලා මේ එයා එයාට තිස්සේ තැන්ක් යූ කරන්න ඕනේ මොකද එයාගේ එක තමයි මම මේ ඉස්සරහට අරගෙන යන්නේ මේ එයා කිව්වා රංගි චිත්‍රයක් තියෙනවා ඔයා සල්ලි ගන්න මගේ යාළුවෙක්ගේ ඔයා එක කරලා දෙන්න ආ ඒ කියන්නේ කන්ටැක්ට් කරලා දුන්නා ඔව් හා බයි මේ කරලා දෙන්න කියලා නැන්සි මම ඔය කොයි කාලේද අවුරුද්ද 500 වැන්නුවේ නෑ. ඒ කියන්නේ කැමැත්ත තිබුණද දැන් දැන් වාට තේරෙනවා. දැන් වාගේ චිත්‍රෙට ඔයාට වටිනාකමක් ලැබෙනවා කියලා වාට තේරෙනවා. නෑ ඒත් මට ලොකු මේකක් තිබුණ නැහැ. පස්සේ අම්මා පහු කාලිනුම කිව්වනේ මට ජොබ් එකක් කරලා ගන්න කියලා. හරි. දැන් මට තේරෙනවා මගේ ක්වලිටියෙන් කොහොමත් මිනිහෙට මට චිත්‍රයක් දෙන්න බෑ. තව පුරුදු වුණා. මම ක්ලාස් ගියේ නෑ කොහෙවත්. මං තනියෙන්ම ඉවර. ඕ ලෙවල් වල ඒ ලෙවල් වලට ක්ලාස් ගියා. ඒවැ අපිට මේ පෙන්සිල් ආර්ට් කරන්න හැටි කියලා දෙන්න නෑ නේ. ඉතින් මම තනියෙන් පුරුදුනා YouTube බැලුවා හැමදේම මම මට පුළුවන් විදිහට දැන් සමහර වෙලාවට ප්‍රොෆෙෂනල් ආර්ට්ස් ලා කරන විදිහ නෙමෙයි මම කරන්නේ මගේ මේව වෙනස් දැන් මම ලයිව් එකක් ගියා මම පාවිච්චි කරන ටූල් එකේ ඉඳලා සමහර අයට පුදුම මොනවද කියලා අහනවා ඉතින් එහෙමයි කොහොම හරි ඕක මම ඊට පස්සේ FB එකට දැම්ම චිත්‍ර අඳිනවා. එතකොට 1000යි. එක මුහුණක් 1000යි. මුහුණ දෙකත් 1500. කොහොම වමාරි මාසෙ එකවමාරක් විතර යද්දි මට අර ටීවී එකකට ගෙවන්න පුළුවන් මූලික කන හම්බුණා. ආ. ඔව් 27000 දුකේද? හා. එක දිලේ එක මාසයකට දුන්නා 27000ක් හම්බුණා. මාසෙ එකවමාරක් විතර. ආ හා. එකට මේ හම්බුණා. ඒක හැම දීලා ගෙනාවා. මුකුත් කරේ නැහැ. ඒක හැම දීලා මම ටීවී එකක් ගෙනාවා. ඒක දැකි දකින්න නැති එක තව තව තියෙන්නේ කාමරේ තියෙන්නේ නෑ නෑ ඉස්සරහා තියෙන්නේ ආ ඉස්සරහා
පළවෙනියටගෙන අපේ කේක් දෙවෙනියටගෙන අපේ කේක් එයානේ පළවෙනියටම එම් එකක් වෙලා තිබුණේ සිත්තරීට ටීවී එකක් ගන්න උමනාව එහෙම ගන්න තිබ්බ උමනාව නිසාම පළවෙනි චිත්‍රයේ රුපියල් 500කට ඇඳලා ඊට පස්සේ 27000ක් එකතු කරගෙන මාස එකක් මාර්කේ මොකද හිතෙන්නේද එදා ඉඳලා මම අම්මගේ මොකුත් ඉල්ලන්නේ තනියම කරගන්න තනියම කරගන්න ජීවිතේ මේ වටින දේවල් සමහර දේ මට දැන් හිතෙනවා මේ ප්‍රසන්ට් කරනවා නෙමෙයි අපි අපි නිවේදනය කරනවා නෙමෙයි අපි කෙනෙකුගේ ජීවිතය අහලා දැනගන්නවා මේ අපි කියනවා අපිට මහා ලොකු දේවල් තමයි අපි බලාපොරොත්තු වෙන අපිට ගියක් හදන්න අපිට වාහනයක් ගන්න හැබැයි ඔබට තියෙන හරි සරල වුමනාවක් සරලම දෙයක් ඔබේ ජීවිතේ ඔබ කරගන්නේ මට දැන් මගේ කොහොම මගේ දේවල් සරලයි මම ඔය ටීවී එකට ඊට පස්සේ ඔය ඊට පස්සේ මගේ කාමරේ මම සම්පූර්ණයෙන්ම හදාගත්තා. ඔය වගේ පොඩි පොඩි දේවල් මට තිබුණේ. මේ අවුරුදු දෙකක් තුනක් ගියාට පස්සේ තමයි මට මගේ තනක් හදන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ කියන ඒ ඩ්‍රීම් දෙකෙන්නේ. එකෙන් එකක් හදාගත්තා. එකක් හරි. ඊළඟ ඊනේ තමයි ඊළඟට තියෙන්නේ. හරි. දැන් ඒ ඩ්‍රීම් එක සැබෑ වුණ හැටිත් කියන්න ඕනේ. ඊට කලින් මට හිතුණා කතා කරන්න. දැන් සිත්‍රිගේ චිත්‍ර ටිකකුත් කතා කරන්න ඉබේ පෙන්වන්නත් ඉබේ. ඒ ගැන තමයි දැන් කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. සිත්‍රි මේ තියෙන්නේ අතිශයින්ම Facebook එක හරහා ජනප්‍රිය වෙච්චි බොහෝ දෙනා ආදරය කරපු ලස්සන චිත්‍රයක්. මේ ඉන්නේ මනෝජා. අපි හැමෝම ආස කරන ආදරය කරන පොදු එකේ හිටපු ආදරණීය චරිතයක් මනෝජා මගේ හිතවතියක්. ඉතින් කියන්නකෝ මේ මනෝජාගේ පින්තූරයෙන් මම හිතනවා මේ ඔබට තවත් කලෙලිය ලැබුණා කියලා. මේ චිත්‍ර අඳින්නේ කොයි කාලෙදයි මේ කාන්තින් හිතුනේ? कोरोना प्रश्न मंगरदीन मनोजा बलाकंडा मनोजा गण चित्री चित्री मलकूद चित्रगण बहुम बहु दिन आतरे कथा रईट पस बहु वटन चित्री विशेष मेधवस्वल अरलिए दकी चित्र बहुम अखादीन विशेष नाटक कार्य मालन वगे चारित කැමති අර හෙදර වැඩිච්ච චරිතයක් හිටියොත් මම මට එයාව මට දැනෙන විදිහට මට එළියට දෙන්න පුළුවන් චිත්‍රකි. ඒ කියන්නේ ඔයාට හිතනවද එයාගේ ඒ කියන්නේ ඔයාට දැනෙන විදිහ කියලා කියන්නේ ඔයාට කෙනෙකුගේ මූණේ අපි කියනෝන්නේ සමහරලාට මූණේ තියෙනවා හැමදේම දැනගන්න පුළුවන් තිබා. දැන් ඔයාට සමහරලාට ඇති ඉබක් යම් කෙනෙක්ගේ රූපයක් දැක්කට පස්සේ මෙයා කොයි වගේ කෙනෙක්ද? මෙයාගේ ඇස් දෙක, මෙයාගේ නහය, කට මේ හැම දෙයක් මේ සමහර ඉරියව් පිහිටන්නේ හරි අමුතු විදිහට නේ අපේ ජීවිතේ. අපට එහෙම සෙන්ස් එකක් තියෙනවා, දිවක් තියෙනවා. දැන් මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා. සමහර වෙලාවට මට කස්ටමර් දෙනවා චිත්‍රයක්. එයාගේ සමහර වෙලාවට මූණේ හිනාවක් නැහැ. අර එහෙම කිසිම මේකක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට ෆීලින් එකක් නැහැ. ඒ චිත් මට තේරෙනවා මම මේ චිත්‍රය අඳොත් ඔය විදිහටම අඳොත් කැතයි. ඉතින් මම ඒ වෙලාවට මගේ හිතන විදිහට මම මේක වෙනස් කරනවා. කියන්නේ පොඩි හිනාවක් දාලා එක කොන්නේ කැලක් මෙහෙට දාලා. ඉතින් එතකොට ගස්නම කියන්නේ දීපු ෆොටෝ එකට වැඩිය චිත්‍ර ලස්සනයි. ආ. වට එහෙම වෙනස් කරලා ලස්සන කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ජීවිතේ අපි කියන ප්‍රතිචාර තමයි අපේ ජීවිතේ වඩාත්ම වැදගත් වෙන දේවල් කියලා. प्रतिचार तमें समहार अवस्था इसे तपिव ककुलेंग अदिन्नी जीवित लभ्यती लसन कमेंट मुखाद लसन प्रतिचार मुखादे कि मंगवागिंग लसन कमेंट मा सरप्राइज ना मे पेरे को हमूने कस्टमें नोर आटे कलो या हमूना हम क्यों ना आटे का हमूना मन बस करेंता या कि गिफ्ट करना कुमार रे मैं मेसेज नंगी मम हित आगे आटे मट मे मेचर मेवा वे मे मंग गिफ्ट करागे हितागे हिटी मे मम्मी हितना मेचर मेवा गल अरे नेगेटिव इधटे मत कूलला पस मे मम टाइप मम सामान्य फोटोस एवनवा
ඇඳලා ඉවර වුණා ෆොටෝ සෙට්. මම කියනවා මම ඇයියක් මමුවාට ෆොටෝ එවල ඇයි ෆොටෝ කියනකොට මම යන ලස්සනට තියේ කියලා මම හිතේරැල්ල. ආ මේ කමෙන්ට් එක අන්තිමට මම මං ගවා මම වරන්න දන්නේ. ඒ දරමුණ මං මට ඒක ඒ මෙච්චර කාලෙකට හම්බුණා හොඳ කමෙන්ට් එකක්. ලස්සනයි ලස්සට ඇඳලා තියෙනවා අපි හිතුවට වැඩිය හොඳට ඇඳලා තියෙනවා මේ වගේව නිතර අහන දේවල් නේ. ඒ අතරේදී අර වගේ ආශිර්වාදයක් එක්ක ලැබෙනා වූ කමෙන්ට්ස් ජීවිතේට ලොකු මහමෙරක් තරම් වටිනවා. සිතරි දැන් මේ කතාබහත් එක්ක එකතු වෙනකොට දැන් හැමදාම චිත්‍ර අඳිනවා විතරක් නෙමෙයිනේ දැන් ඔයා ටිකක් මේ බිස්නස් එකක් විදිහට ගත්තොත් මේක නැත් ව්‍යාපාරයක් විදිහට ගත්තොත් මේක ටිකක් පුළුල් වෙලා තියෙනවා. එහෙම නේද? කියන්නකෝ ඒක ගැන තේ වෙනස ගැනත් අපි කියන්න ඕන. හැමෝම ඉන්නා චිත්‍ර අඳින්න කැමති. ඒගොල්ල ඉඳලා හිටලා ආට් එකක් කරනවා කීයක් හරි ගන්නවා ඔහොමනේ. මට හිතුණා මේක මගේ බිස්නස් එකක් විදිහට චිත්‍රම විතරක් දැන් පෙන්සිල් ආටුත් කරනවා මම ටී-ෂර්ට් උත් කරනවා. ටී-ෂර්ට් එක නම් අගෝස්තු වල පටන් ගත්තේ. මේ ඉතින් තව ඉස්සරහට තව චිත්‍ර වලින් එක එක දේවල් ඇඩ් වෙනවා. ඉතින් මට හිතුණේ මගේ දේ මට බිස්නස් එකක් විදිහට හදාගෙන යන්න. තව ලොකු ප්ලෑන් එකක් තියෙනවා සිත්තරි ආර්ට්ස් කියන කම්පැනි එකක් යටතේ මගේ යටතේ තව චිත්‍ර අඳින අයට ජොබ් ලබා දෙන්න. ආ එහෙම ලොකු කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ මගේ බ්‍රෑන්ඩ් නේම් එක එක්ක අපි දැකලා තියෙනවා එක එක බ්‍රෑන්ඩ් නේම්ස් තියෙනවා ඒවා යටතේ වැඩ කරන කට්ටිය ඉන්නවා. දැන් එහෙම කරන අතරේ දැන් රෝල් මොඩල් එකක් අපේ ජීවිතේ ඉන්නවනේ. ඒ කියන්නේ මම කැමති මේ වගේ වෙන්න. මම කැමති මගේ ජීවිතේ මේ වගේ වීරයෙක් බවට පත් වෙන්න. එහෙම ඔයාගේ රෝල් මොඩල් එකක් තියෙනවද ඔයා? නෑ. මම කැමති මම වෙන්න. ඔයාට ජීවිතේ මොන හරි දෙයක් දැක්කට පස්සේ දැන් සමහරවිට අපි හිතනවානේ මේ මට මේ අහවල සාමාන්‍ය නෑදෑ කෙනෙක්වත් නෑ ඔයාගේ ජීවිතේට ඔයාට මේ මේ වගේ කෙනෙක් වෙන්න කියලා හිතලා නෑ. එහෙම දෙන්නේ නෑ. ඔයාට කවුද වෙන්න ඕනේ නැහ. ඔයා වගේද? මට මං වගේ වෙන්න ඕනේ. මම ඇහුවොත් ඔබට ඔබව දැනෙන විදිහ එරන්දි කියන්නේ කවුද කියලා ඇහුවොත් මං මට මාව දැනෙන්නේ මට ඕනේ කියන දෙයක් මම කොහොම හරි කරගන්න කෙනෙක්. මට දැන් මම දෙයකට කැමති වුණාම පහුවලා හරි මම ඒක ලබා ගන්නවා. ආදරේ හැර. ආදරේ හැර. ඇයි ආදරේ මොකද? මෙච්චර ලස්සන චිත්‍ර අඳින ගෑනලට ආදරේ නැහැ කියලා කිව්වොත් ඒක ලොකු බොරුවක්. නැහැ. ආදරේ කියන දේ ඇති අපිට සල්ලි වලට ගන්න බෑ බලින් ගන්න බෑ. ආදරේ කරලා තිනවා. කරලා තිනවා. ඉතින් මේ දේවල් අපිට බලින් ගන්න බෑ. එකයි කිව්වේ කැමති ඕඩ දෙයක් ගන්නවා ආදරේ හැර. කියන්නේ ලොකු ආත්මශක්තියට ගන්න පුළුවන් දේවල් තියෙනවනේ. ඒ දේවල් මට පුළුවන් විදිහට මං ගන්න. පහුවලා හරි කරගන්නවා. ආතරේ මිලට ගන්න දෙයක් නෙමෙයි සිත්තරී වගේ කෙනෙකුට, ඉරන්දි වගේ කෙනෙකුට. මොකද ඉරන්දි කියලා කියන්නේ ජීවිතේ අපිව අපිට ජීවිතේ කියලා දෙන කෙනෙක්. ජීවිතේ නැගිටින්න කෙනෙකුට අත දෙන කෙනෙක්. එතකොට තමන්ගේ ආත්ම ශක්තිය නැගිටින මේ වගේ කෙල්ලෙකුට ඒ වචනේ පාවිච්චි කරාට මං හිතනවා වැරදි නැහැ මං කියලා. ඒ වගේ කෙල්ලෙකුට, ඒ වගේ ගැහණු ළමයෙකුට ආදරය ලැබෙනවා කියන එක සල්ලි වලට ගන්න දෙයක් නෙමෙයි. අවංකව ආදරය කරන කෙනෙක් අනිවාර්යයෙන්ම සිතරිට ඇති මේ ලෝකේ. අවංකව ආදරය කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මගේ චිත්‍ර වලට ආදරය කට්ටිය. ඒ මගේ පේජ් එකට කමෙන්ට් දාන කට්ටිය ඉන්නවා. ඉතින් සමහර වෙලාවට කියනවා අක්කේ මා දැන් මට මගේ මේන් රෝල් එක නැතුණාට ඒගොල්ලන්ගේ මේන් රෝල් එක මම. මං කැමති අක්කේ ඔයා වගේ වෙන්න. දවසට කම මැසේජ් දෙකක් හරි එනවා කැමති අක්කේ මටත් උගන්වන්න පුළුවන්ද? ඒක සතුටේ. දැන් මට එහෙම මේන් රෝල් එකක් තිබුණ නැහැ. දැන් මම එහෙම මේන් රෝල් එකක් කළා වෙන කෙනෙක්ට. ඒක තමයි ලොකුම සතුට නේද? ඉතින් අපිව අනුගමනය කරන අනුකරණය කරන කෙනෙක් ඉන්නවනේ කොච්චර හොඳද? දැන් සිතරි මේ දැන් ගොඩාක් වෙලා ඉඳන් මේ කැමරා පිටිපස්සේ ඉන්න අයියා කෙනෙක් මට පෙන්නනවා අත දිහා පෙන්නනවා මේක බලන්නලු මේක අහන්නලු එහෙම කියනවා. ඒගොල්ලන්ට පේනේවා. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ට තේදේවල් පේනවා මටත් පේුණා. හැබැයි මම මේක ෂුටක් හිටියා කතා කරන්න ඕනේ කියලා. මේක ටැටූ එකක්. මෙහෙම ටැටූ එකක් කරේ ඇයි කියලා ඇහුවොත් මේක නම් කලේ මාසයක් විතරයි. අව ටිකක් පාත් කළම් පෙන්නමු අපි මේක. මාසයක් විතරයි. මාසයක් විතර. හා පොඩි කාලෙකින්. ඔව්. මේ ඉතින් මේක ඔයාගේ මාට් එකක්ද? නෑ නෑ මගේ ආට් එකක් නෙවෙයි. පින්සලයි වැන්සලයි අර ජීවිතේට එකතු වෙලා තියෙන හින්දා. ඒක මම ටැටූ ගහනවා. ඒ කියන්නේ මේක ෆස්ට් එක. ඒක තියෙන්නේ කත් පෙන්නමු අපි.
ඒක නම් පැහැදිලි නැත්තේ ඇති. ඒකේ තියෙන I love mama travel කියලා. ඉතින් මම ඔය තුනට තමයි ආසම. ආ right. ඉතින් මේක නම් මගේ ඩිසයින් එකක්. මම හදවගත්තේ මේක මගේ සයින් එක. හ්ම්. මේක ඉතින් අපි හැමදාම දකින්න එකක්. මේ වතර මේ වතර. ඒක නම් අපි හැමදාම දකින්න එකක්. හරි. ඒකත් ඒක දරම්. ටැටූ ගහන්නම් ඔයාලේ ගහන්නෑ මම. මොකක් හරි මට මගේ ජීවිතේට වැදගත් දෙයක් තමයි මම ටැටූ කරන්නේ. දැන් මේ ටැටූ එකක් ගහනවා කියලා කියන්නේ මම ටැටූ වලට ඇත්තටම ආසයි. හැබැයි එනදි මට තියෙන දේ තමයි මට දරා ගන්න බෑ. මට ඉතන එක හරි ලොකු වේදනාවක් කියලා. හැබැයි ජීවිතේ මේ වේදනාව විඳින්න පුළුවන් වේදනාව හුරු පුරුදු කට්ටිය නම් ටැටූස් වලට ගොඩක් කැමතියි. ඒ කියන්නේ ඔයාට ජීවිතේ වේදනාව හුරුයි. හරිද? මේක ඇත්ත. ඒ වේදනාවට සමුදෙන්න දැන් කාලේ හරි නේද? තව කාලේ ඇති නේ. නෑ. මං හිතනවා මේ වේදනාවට සමුදෙන්න හොඳම කාලේ තමයි දැන්. මොකද ඔබ දියුණු වෙලා තියෙනවා. ඔබ ජීවිතේ ඔබ තනියම නැගිටලා තියෙනවා. ඔබ ආත්ම ශක්තියෙන් ආත්ම දිරියෙන් මේ හැමදේම ඔබ සතුව තියෙන කෙනෙක් ඉන්නා. මං හිතනවා මේ අලුතෙන් මේ හදපු තැනත් ඔබට ලොකු ශක්තියක් බවට පත් වුණා කියලා. හරි. දැන් අපේ කාල වේලාවත් එක්කත් අපි පුංචි සටනක්නේ. කොච්චර දේවල් හිතේ තිබුණත් කතා කරන්න අපිට කතා කරන්න තියෙන කාල වේලාවත් එක්ක අපිට හැමදේම ගොනු කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසාම සිතේ කියන්නකෝ මේ අලුත් තැන ගැන පොඩ්ඩක් කතා කරලා අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකිනුත් කැමතියි නම් ඔබෙන් චිත්‍රයක් කරගන්න අපි තැනත් එකත් මතක් කරමු. මේක මේ වෙනම තැනක් නෙමෙයි මගේ ගෙදරමයි මං හදාගත්තේ. මොකද ගෙදර තරම් නිදහස් තැනක් නෑ කොහෙවත්. ඉස්සර නම් ලොකු අයිඩියා එකක් තිබුණා පාර නගර ආසන්නේ මොකක් හරි කරන්න. ඒත් කොරෝනා එකත් එක්ක ඒක හිතනවා මේ ප්ලේ එක එහෙම නොවිච් එකත් හොඳයි කියලා. දැන් මෙතන මට මාර නිදහස්. මේ ඉතින් මේ තියෙන පිටිපන ස්කොලහන්දි. එතකොට චිත්‍ර කරගන්න කැමතියට මගේ පේජ් එක තියෙනවා සිත්තරී ආර්ට්ස් එරන්දති බණ්ඩාර. හරි. ඉතින් සිත්තරී ජීවිතේ ලස්සන කරන ජීවිතේට වැදගත් දේවල් ගෙනේන ජීවිතේ මතක හිටින දවස් වලට අපිට ආදරණීය තෑගි ලබා දෙන කෙනෙක් තමයි සිත්තරී කියලා කියන්නේ. එරන්දි බණ්ඩාර මේ විදියට සිතුවම් කරන බොහෝ වටින කින දේවල් විශේෂ දේවල් ගැන අපි අද දවසේදී කතා බහ කරා. ලැබුණු කාල වේලාවත් එක්ක බොහොම වටින කින දේවල් ගැන කතා බහ කරා වගේ මොකද හිතෙන්නේ අපේ කතා බහ. හොඳයි. කාලෙකින් මෙහෙම කතා බහකට සෙට් උනේ. विशेष यूट्यूब नालिका बालन कटे बहुत दिन अपीट आदर करे इतम कटिकाले आप सब्सक्राइब कर लिख कमेंट कर हमोट वाक्य स्तुति दिखट अपीत कर आवश्यक बहु वाटन देवा अभी हम मुहूर्त मे वीडियो सोदान विशेष खाता ගැහනුලමයිට නැත්නම් අපි කියන කෙල්ලන්ටම වැඩගත් බොහෝ දේවල් එක අපි ඔබට සමීප වෙන්න සූදානම් ඉන්නවා. එහෙනම් ජීවිතේ සතුට තමයි වඩාත් වැදගත් වෙන්නේ. පරිස්සමත් ඒ තරම්ම වැදගත් මේ කාලෙදී. ඒ නිසා සතුටයි පරිස්සමයි හිතේ තියාගෙන පරිස්සමෙන් ගෙදරටලා එන්න කියලා මතක් කරන ගමන් එරන්දි බණ්ඩාර බොහොම ස්තුතියි කතා බහ කරාට. ඔබ ගැන දැනන් හිටියට වඩා බොහෝ වටින කින දේවල් අපි ඉගෙන ගත්තා. මම හිතනවා ඔබව මම අද කියවුවා කියලා මම විශ්වාස කරනවා. තවත් කියවන්න ගොඩාක් දේවල් තියෙයි කියලා විශ්වාස කරනවා. ඔබගේ අනාගතයට සුබ පතනවා. හිතන පතන හැමදේම සාර්ථක වෙලා තවත් ලස්සනට ওই දෑති චිත්‍රාංගන පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දෙන්නවාගේ අත් දෙක මේ තමයි ලස්සනම අත් දෙක මම දැකපු. ඉතින් මේ අත් දෙකෙන් තවත් වැඩ කටයුතු ගොඩක් කරන්න පුළුවන් වෙන්න කියලා සුබතුම එකතු කරනවා. Thank you. ස්තුති. ඉතින් එහෙනම් එරන්දිට මේ විදිහට අපි සුබපැතුම් එකතු කරලා සමගින යන්නේ සූදානම් වෙලයින් අමතක නොකරම ඔබට දැනෙන දේ අපිට කමෙන්ට් එකක් විදිහට සටහන් කරන්න මාව subscribe කරන්න ඒ වගේම මේ වැට්නවා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්නත් කියලා විශේෂයෙන් මතක් කරනවා. එහෙනම් ආය දවසක හමුවෙමු. බොහොම ස්තුතියි. ගිහිගෙන bye. කරන දෙයක් තිතටම කරගන්න හරියට හරියන තැන තෝරන්න විශ්වාසය උපරිමයි වගකීමත් සහතිකයි එන්න මෙන්න හරි තැන එන්න හිතුවට වැඩි වැඩ ගොඩයි දියුණුවේ රහසම මෙයයි සේෆ් ට්‍රැන්ගල් වෙත එන්න ඔයාලා සේෆ් ට්‍රැන්ගල් වෙත එන්න ඔයාගේ බිස්නස් එක ඔයාගේ YouTube channel එක ගොඩ දා ගන්න ඕනද ඔයාගේම වෙබ්සයිට් එකක් හදා ගන්න ඕනද නැත්නම් ප්‍රොමෝට් කර ගන්න ඕනද ඕනම විදියක graphic designing logo designing video designing intro app reviews
අලු සේවා රැසක් ඉක්මනින් පහසුවෙන් මේ තමයි හරිම දැන safe triangle design පරක්කු වෙන්න එපා